අපි දන්නවා අද වෙනකොට රටේ දේශපාලන තත්ත්වය අපි කාටත් අවබෝධයක තියෙනවා. මේ රටේ ආණ්ඩු කරපු ප්‍රධාන කොලනිල් දේශපාලන පක්ෂ දෙකට අද ගමකට එන්න අමාරු තත්ත්වයකට පත් කරලා තියෙනවා. මලගෙදරකට එන්න අමාරු තත්ත්වයකට පත් කරලා තියෙනවා. සාමාන්‍ය ජනතාව 10ක් එකතු කළා සාකච්ඡාවක් කරන්න බැරි තත්ත්වයකට පත් කරලා තියෙනවා. ඒ ආණ්ඩු කරපු පක්ෂ අනාගතයේ ආණ්ඩු කරන පක්ෂයේ වෙන ජාතික ජන බලවේගය අද අම්පාරට මේ දහස් ගණනාවක් ජනතාව එකතු කරලා තියෙන්නේ අරක්කු දීලා ගෙනාව නෙවෙයි, බත් පැකට් දීලා ගෙනාව නෙවෙයි, උදලුතල තකරම් තහඩුක් දීලා ගෙනාව නෙවෙයි. මේ ආවේ පොදුමහා ජනතාව පොදුමහා අරගලයක් කරන්න, මේ රටේ පොදු ජන යුගයක් බිහි කරන්න කියන කාරණේ අපි මතක් කරන්න කැමතියි. අද ආණ්ඩු කරපු පක්ෂ මූණ දීලා තියෙන ඒ කට්ටියත් හොඳ ඉරණමකට මූණ දීලා තියෙනවා. රටමහා ප්‍රපාතයකට ඇදවැට්ටුවා වගේ අද රටමහා ප්‍රපාතයකට ඇදවට්ටපු දේශපාලන පක්ෂත් කෑලි කෑලි වලට කැඩිලා එයාලත් ප්‍රපාතයකට වැටිලා තියෙනවා. එයාලත් ප්‍රපාතයකට වැටිලා තියෙනවා. අද අපිට පේනවා නිල්පාට කඳවුර අද මාධ්‍ය ඇතුලේ ගහගන්නවා පේනවා. එහාට ලියනවා මෙහාට ලියනවා උසාවි යනවා අයිතිවාසිකම් ගන්න අපිට පේනවා. ඒවා කෑලි කෑලි වලට පතුරු පතුරු ගැලවිලා විශ්වයමින් යනවා. කොළපාට කඳවුර එහාට යනවා මෙහාට යනවා කෑලි ගැලවෙනවා බිලී බානවා ඒ තත්ත්වයට පත් වෙලා තියෙන අතරේ ඒ පක්ෂ දෙක වටා හිටපු සාමාන්‍ය ජනතාව අද මාලිමාව කේන්ද්‍ර කරගත්ත ජාතික ජන බලවේගය වටා ඒක රාශිය වෙලා ඉන්නේ ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. අද ගමකට ගියත් අපි කොට්ටා සභාවක් හදනකොට සමහර තැන්වල 100යි 200යි 400යි 500යි එකතු වෙනවා. රට වටා ආසන සමුළු තියෙනකොට දහස් ගාණින් ජනතාව ඒක රාශිය වෙනවා. ලක්ෂ ගණන් ජනතාව ඒක රාශිය වෙනවා. අවුරුදු 74ක් වනසපු රට, වලලන්න හදපු රට ගොඩනගන්න අපි සූදානම් කියන පණිවිඩය අද ජාතික ජන බලවේගයෙන් දෙමින් ඉන්නවා ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. අද මේ වේදිකාව දිහා බලන්න. මේ ඉන්නේ දේශපාලන පක්ෂ නියෝජනය කරන අයම නෙවෙයි. සමහරට කවදාවත් දේශපාලන වේදිකාවට නැගපු නැති මේ රට ගැන හැඟීමක් දැනීමක් තියෙන සංවේදීකමක් තියෙන මිනිස්සු අද දේශපාලන වේදිකාවට එන්න පටන් අරන් තියෙනවා. අපි කොහොමද දේශපාලඥ වසන් සෞරලා අපි අද මෙතන ආචාර්ය මහාචාර්යවරු ඇවිල්ලා ඉන්නවා. අද මෙතන නීතිඥ මහත්වරු ඇවිල්ලා තියෙනවා. අද මෙතන ව්‍යාපාරික මහත්වරු ඇවිල්ලා තියෙනවා. අද මෙතන වෘත්තීය වේදින් අද මෙතන නියෝජනය වෙනවා. අද මෙතන කලාකරුවන් නියෝජනය වෙනවා. අද මෙතන මහා සංඝරත්නය නියෝජනය වෙනවා. අන්‍යාගමික පූජ්‍යපක්ෂ නියෝජනය වෙනවා. අද රටේ සියලුම සකලවිධ බලවේග නියෝජනය වෙන එකම දේශපාලන ව්‍යාපාරයේ ජාතික ජන බලවේගයේ ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. මේ පෙරමග සුබ ලකුණු 15 වෙමින් තියෙන්නේ. ජනතාව ඒක රාශි වෙලා මේ මැතිවරණයක් තියෙන කාල පරිච්ඡේදයක් නෙවෙයි. මේ අඳුරට බරවෙච්ච රටේ, මේ අගාධයට යන රටේ, මේ රට ගොඩනගන්න, මේ රට මේ තියෙන අවාසනාවන්ත තත්ත්වෙන් මුදවා ගන්න, මේක සෞභාග්‍ය ඇත්තටම තියෙන රටක් බවට පත් කරන්න, ඇත්තම යහපාලනයේ තියෙන රටක් බවට පත් කරන්න, අපේ දරුවන්ට අනාගතයක් ගොඩනගන්න සුදුසු එකම කඳවුර හැටියට මේ රටේ ජනතාවයන් ජාතික ජන බලවේගය වටා ඒක රාශි වීම අපිට සතුටක්, ඔබේ පැමිණීම අපිට ගෞරවයක්, ඒක රට වෙනුවෙන් කරපු කාර්යභාරයක් හැටියට අපි සලකනවා. අපි හිතනවා මේ මොහොතේ අපේ නීතිඥතුමා කිව්වා වගේ මේක අපේ ජාතික වගකීමක්, මේක අපේ යුතුකමක්. අපි දන්නවා අද මෙතෙන්ට ආවේ හිතේ හයියක් තියෙන මිනිස්සු. අපි යන්න ඕනේ, අපි අහුම්කම් දෙන්න ඕනේ, අපි දායක වෙන්න ඕනේ, අපිත් මේකට සම්මාදම් වෙන්න ඕනේ කියලා ආපු මිනිස්සු මේ ඉන්නේ. හැබැයි ඔබට වඩා ඒ ශක්තිය තාම සපේ ගන්න බැරිව හෝ වෙන යම් ගැටලුවක් නිසා මීට වඩා ජනතාව දසදහස් ගාණින් මේ අම්පාරේ ඈත ගම්නියම් ගම්වල ඊළඟ ඡන්දේ එනකන් මාලිමාවට කතිර ගහන්න බලාගෙන ඉන්න බව අපි කවුරුත් තේරුම් ගන්න ඕනේ ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. එතනට මේ රට පත් වෙලා තියෙන්නේ. අද යන තැන මගේ කතාව පැත්තක දාන්න. ඔබට කොහොමද ගමේ කතාව හම්බෙන්නේ? ගමේ අය කොහොමද කියන්නේ? රක්ෂා කරන තැන රජයේ කාර්යාලේ, පෞද්ගලයේ ආයතනේ, වෙළඳ ව්‍යාපාරයේ කවුරු හරි ආවම කතා කරන්නේ කොහමද? මේ රට ඊළඟ කාටද බාර දෙන්නේ කියලා කොහමද කතා කරන්නේ? දෙකටම දුන්නා, කොළවලටත් දුන්නා, නිලටත් දුන්නා, දැන් ඇති කොල්ලොන්ටත් දීලා බලන්න ඕනි. සමහරු කියනවා ජේ.ඊ.පී. කාර්යයන්ට දෙන්න ඕනි කියනවා. සමහරු කියනවා ජාතික ජන බලවේගයට දෙන්න ඕනි කියනවා. සමහරු කියනවා මාලිමාවට දෙන්න ඕනි කියලා.
ඔස්සාතික වශයෙන්ම අපට කියන ඔබට අපි කියනවා 2023 වසර මේ රටේ දේශපාලනේ නව පිටුවක් පෙරලන පෙරලියක් කරන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හදන වසරක් කරනවා 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 මයි ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය ආයි උන්ට වාරයක් නැහැ ආයි උන්ට වාරයක් නැහැ මේක ඔබේ වාරය මේක පොදු මහා ජනතාවගේ වාරය ගොවියාගේ කම්කරුවාගේ ව්‍යාපාරිකයාගේ වෘත්තිකයාගේ සියලුම ආගමිකයන්ගේ සියලුම ජාතිකත්වයෙන් නියෝජනය කරන මහා දරන්ත ජාතික ව්‍යාපාරයේ හැටියට තමයි ජාතික ජන බලවේගයේ ගොඩනගලා තියෙන ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරි. ඒක වටා එකතු වීම හැර අන් විකල්පයක් නැහැ. අන් විකල්පයක් නැහැ. රටට කෙලෝපු, රට වනසපු, රට අදා දෙක දාපු අද පක්ෂවලට මොකද වෙලා තියෙන්නේ? 69 ලක්ෂයක් ගත්ත පොහොට්ටුවට මොකද වෙලා තියෙන්නේ? පතුරු ගැලවෙනවා, කෑලි විසි වෙනවා, ඩලස් කෑල්ලක් ගලවගෙන ගිහිල්ලා වීරවංශ කෑල්ලක් ගලවගෙන ගිහිල්ලා මෛත්‍රී කෑල්ලක් ගලවගෙන ගිහිල්ලා තව කෑලි කෑලි එහාට මෙහාට යනවා දැන් වහලා පහත් වෙනවා ගේ ඇලවෙනවා මුක්කුවක් ගහලා තියෙනවා රණිල්ගේ මුක්කුව ගෙනැල්ලා දැන් මුක්කුවක් ගහලා මුක්කුව හිතනවා නම් මේ ඇලවෙන ගැලවෙන වැටෙන්න හදන වහලයි ගේයි උඹේ මුක්කුවෙන් රකගන්න පුළුවන් කියලා මුක්කුවට සොරිම තමයි පොදු ජන පෙරමුණේ ඉතුරු වෙච්ච කෑලි බෑලි වල හිතනවා නම් රනිල්ගේ මුක්කුවෙන් වහර රක ගන්න පුළුවන් බිත්තිය රක ගන්න පුළුවන් කියලා හිතනවා නම් තව එච්චර දවසක් නෑ සතිය දෙක තුන යනකොට අනිවාර්යෙන්ම ඔයගේ කුඩු පට්ටම් වෙලා බිමට ඇද බාවනවා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය කල්පනා කරලා බලන්න පොහොට්ටුව ඉවරයි දැන් අලි පොහොට්ටුයි එක්කහුව වෙලා අලුත්ම ලකුණක් හැදිලා තියෙනවා දැන් ඒකට කියන්නේ පූට්ටුව කියලා පොහොට්ටු ඉවරයි පූට්ටු වෙලා තියෙන්නේ. අලි පොහොට්ටුයි එකතු වුණා පූට්ටු. දැන් මේ පූට්ටු එක්ක පක්ෂේ පොහොට්ටුවේ කෑලි ගලවගෙන යනකොට ඩලස්ලා වීරවංශල රතනහාමුදුරුවෝ වාසුල ආදී කට්ටිය ගලවගෙන යනකොට රණිලා මොකද දන්නවද කරන්නේ? රණිලත් පාර්ට්ස් හොයාගෙන ඇවිල්ලා හයි කරනවා මේක හයි කරගන්න. ඔය රණිල්ගේ දේශපාලන මන්දිරයට ගිනි තිව්වේ කවුද දන්නවද? රණිල්ගේ දේශපාලන මන්දිරයට ගිනි තිව්වේ ටෙලිෆෝනේ නැමැති පන්දමෙන් සජිත් ප්‍රේමදාස. සජිත්ගේ දේශපාලන මන්දිරයේ තිබුණු බඩු මුට්ටු හොරෙන් අරන් ගියේ සජිත්. රනිල්ගේ මන්දිරයේ බඩු හොරෙන් අරන් ගියා. සජිත් යනකොට කිව්වේ රනිල්ට බෑ. මම ඊළඟ සැරේ බලය ගන්නවා කියලා. කොලේ ගහලා වලේ දාලා මෙන්න වංගු ගහලා වෙට්ටු දාලා රනිල් කුමන්ත්‍රණ කරලා රාජපක්ෂලත් එක්ක දැන් ගත්ත ජනාධිපතිකම. ඔක ජනතාව දීපු ජනාධිපතිකමක් නෙවෙයි. ඒක යා නිකන් කුමන්ත්‍රණකාරීව ගත්ත ජනාධිපති ධූරයා. දැන් ගත්ත වෙලාවෙ ඉඳන් රනිල් ඉන්නේ වෛරෙන් කවුරුත් එක්ක දන්නවද? සජිත් ප්‍රේමදාසත් එක්ක. ඇයි? දේශපාලන මන්ත්‍රියට ගිනි තියපු එක. ගෙදර තිබුණු බඩු මුට්ටු හොරෙන් අරන් ගිය එක. දැන් රනිල් වික්‍රමසිංහ ආපු වෙලාවෙ ඉඳන් හොරෙන් අරන් ගිය බඩු අරගෙන එනවා. හරින් ගෙනාවා. මනුෂ ගෙනාවා. අපට එන ආරංචිය හැටියට රාජිත ලොක්කක් දත ගලවගෙන ඒ පැත්තෙන් කෑලිත් අරගෙන දවසක ළඟදිම එනවා. පතුරු එකතු කරනවා ඔය පතුරු පතුරු කියන්නේ රටට හතුරු බව තේරුම් ගන්න ඔය සියලුම පතුරු ඔය පක්ෂ දෙකෙන් ගැලවෙන ඩලස් වෙන්න පුළුවන් වීරවංශ වෙන්න පුළුවන් රතන හාමුදුරු වෙන්න පුළුවන් වාසු වෙන්න පුළුවන් මොකා හරි වෙන්න පුළුවන් ඔය ඔක්කොම පතුරු රටට හතුරු වෙන් වෙලා ඇවිල්ලා ආපහු පතුරු අමුණනවා අවශ්‍ය වෙලාවට උන්ටම අමුණනවා එඳ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය අපේ රටේ අවාසනාවන්ත තත්ත්වයක් තිබ්බ පහුගිය ඉතිහාසයේ මේ රටට සැබෑ ලෙසම ප්‍රේම කරන මේ රට ගොඩ ගන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයේ ඔබේ ඇත්තම මිත්‍රයා තෝරා ගැනීමට සමහරුන්ට අපහසු වුණා. හතුරා මිතුරා කියලා හිතුවා. මිතුරා හතුරා කොට පැත්තකට දැම්මා. මිතුරා හතුරා කරලා පැත්තකට දැම්මා. හතුරා මිතුරා කරලා ඡන්දෙ දීලා බලයට ගෙනාවා සිංහාසනාරූඪ කෙරෙව්වා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් හතුරු හතුරුකම කරලා තියෙන රටට දැන් මේ රටේ ජනතාව සැබෑ ලෙසම මේ රටේ ජනතාවගේ මිතුරා ප්‍රේමවන්තයා රට ගොඩ නගන්න පුළුවන් සැබෑ මිනිස්සු ඉන්න නායකත්වයේ ඉන්න පක්ෂයකට ජාතික ජන බලවේගය තෝරගෙන හමාරයි ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය තෝරගෙන හමාරයි එතද අපට තියෙනවා කාර්යභාරයක් දැන් ඔබත් එක්ක අපට කතා කරන්න තියෙනවා කරුණු ගණනාවක් ඇයි මේ රට මේ විදිහට වැටුනේ මේක වැටෙන්න ඕන රටක්ද මේක වැටෙන්න ඕන රටක් නෙවෙයි අපි ලෝක සිටියමේ තියෙන සමහර රටවල් දිහා බැලුවම මේ සිටියමේ තියෙන දියුණු රටවල් තියෙනවා ඒවට කියනවා පළවෙනි ලෝකේ රටවල් කියලා. හොඳට දියුණු රටවල් පළවෙනි ලෝකේ රටවල්. මැද මට්ටමේ තියෙන රටවල් දෙවෙනි ලෝකේ රටවල්. අන්තිම මට්ටමේ තියෙන රටවල් තුන්වෙනි ලෝකේ රටවල්.
ලෝක සංවර්ධනය බෙදලා තියෙන දියුණුව බෙදලා තියෙන එක දෙක තුන කියලා ලෝක තුනකට. අපේ ගමේ අත්තම්ම කෙනෙක් කිව්වා පුතා අපි තුන්වෙනි එකෙන් හරි නැවතුණු එක ඇති බං කියලා. මං ඇහුවා ඇයි අම්මා එහෙම කිව්වේ කියලා. නෑ පුතා තුන කියන්නේත් හොඳ එකක් නේ පන්තියෙත් එක දෙක තුන වගේ අපිත් බං තුනේ කිව්වා දැන්. මං ඒ අත්තමට කියා දුන්නා ලෝකේ බෙදලා තියෙන එක දෙක තුන කියලා විතරයි. වැරදිලා හරි මේක හතර පහ හය හත කියලා බෙදුවා නම් අත්තම්ම අපි ඉන්නේ හතේ කියලා. ඇත්තද බං කිව්වා. මේ රට අන්තිම තැනට වැට්ටුවේ කවුද? ඔබේ කරකට මතු වෙච්ච අතෙන් ගහපු කතිරෙන් ගියා දයාරත්නල වීරසිංහල විමල වීරලා මේ රොත්ත බුරුත්ත ඔය ඔක්කොම බාර ගන්න ඕනේ. රට වැටුණද උන් රට වැට්ටුවට උන් වැටුණද? නැහැ. ඔබ අපායේ උන් දිව්‍ය ලෝකේ. හැදුවා ලෝක දෙකක්. උන් දිව්‍ය ලෝකෙට ගියා අපි අපායට දැම්මා. එන ඒ කට්ටිය මේක බාර ගන්න ඕනේ. මේ රට මෙහෙම වෙන්න ඕන රටක් නෙවෙයි. ලෝකේ පළවෙනි ලෝකේ දියුණු රටවල් වලට ගියාම අපිට පුදුම හිතෙනවා කොහොමද අප්පා මුම් මෙච්චර දියුණු උනේ කියලා. ඇයි? සම්පත් නැහැ. ප්‍රශ්න ගොඩයි. ගිනි කඳු තියෙනවා. කාන්තාර තියෙනවා. වතුර ටිකක් නැහැ. සාරවත් පොළවක් නැහැ. ඒ දියුණුයි. දියුණුනේ කොහොමද? ඒ රටේ දියුණු පාලකෝ බිහි කරගත්ත රටේ ජනතාව. පාලකෝ බුද්ධිමත් වුණා. පාලකෝ කාර්යශූර වුණා. පාලකෝ අවංක වුණා. පාලකෝ හොරගම් කළේ නැහැ. පාලකෝ ජනතාවාදී වුණා. පාලකෝ සැබෑ මහජන සේවකයෝ වුණා. අමාරුවෙන් තිබුණු රටවල් දියුණුවට අරගෙන ගියා. අපේ රටවල් වලට ඇවිල්ලා බැලුවා මේකේ අනිත් පැත්ත. ඇයි? දුක හිතනවා ලෝකේ මිනිස්සුන්ට අපිට බැලුවම ඇයි? අසීමිත ලෙස සම්පත් තියෙනවා. ඒ දියුණුවක් නැහැ. අසීමිත ලෙස සම්පත් තියෙනවා. දැන් මේ අම්පාර දිස්ත්‍රික්කය වර්ග කිලෝමීටර් 4415කින් යුක්ත දිස්ත්‍රික්කයක්. මේ දිස්ත්‍රික්කය අපූරු දිස්ත්‍රික්කයක්. මේකේ මුහුදටත් මායින් වෙනවා. මුහුදු තීරයේ තියෙනවා දිග කිලෝමීටර් 115ක්. හොඳට තුඩු තියෙන, බොකු තියෙන ස්ථාන තියෙනවා. අලංකාර මුහුදු වෙරළ තීරයක් තියෙනවා. මේ දිස්ත්‍රික්කයේ ගොවිතැනටත් කප් ගහපු දිස්ත්‍රික්කයක්. සංචාරක ව්‍යාපාරයටත් කප් ගහපු දිස්ත්‍රික්කයක්. අතිරේක භෝග වගාවන් වලටත් කප් ගහපු දිස්ත්‍රික්කයක්. මේක හොඳ සෞභාග්‍යමත් දේශගුණ තත්ත්වයක් තියෙන, පාරිසරික තත්ත්වයක් තියෙන දිස්ත්‍රික්කයක්. සිංහල දෙමළ මුස්ලිම් ජනතාව එකට සමීයෙන් ඉන්න දිස්ත්‍රික්කයක්. ඒත් අන්තිම දුප්පත් දිස්ත්‍රික්කයක්. කොළඹ ඉඳන් අගනගර ඉඳන් කිලෝමීටර් 350ක් ඈතින් මේ නගරේ තියෙන්නේ. අපි ඉන්නේ අන්තිම අමාරුවෙන් තියෙන තැනක් මේ. මේ දිස්ත්‍රික්කේ දියුණු කරනවා නම් අර මහා මුහුදු සම්පත අපට දාන්න පුළුවන් කමක් නැහැ. අපේ වැඩ පිළිලක් ඇතුළෙන් අපි ඒක හරි ප්‍රයෝජනෙට ගන්න. අර අරුගම්මේ පැත්තේ තියෙන, පොතුවිල් පැත්තේ තියෙන, පානම පැත්තේ තියෙන මුහුදු තීරය මහා සංචාරක ආකර්ෂණයක් ගේන තැන. ඒවා පැත්තක දාලා තියෙනවා. ඓතිහාසික වටිනාකම් තියෙන විශාල පුදබිම් ප්‍රමාණයක් තියෙන දිස්ත්‍රික්කයක්. ලංකාවේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවට තියෙන වැඩිම ජල සම්පත එකතු එක්ස්ප්‍රස් කරන වාරි මාර්ග ව්‍යාපාරයේ මෙතන තියෙන 1956 දශකයේ ගෙනාපු ගල්ලොය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සේනානායක සමුද්‍රය හැදුවා. ලංකාවේ වැඩිම ජල ධාරිතාවයේ තියෙන වාරි මාර්ගයේ වැව සේනානායක සමුද්‍රය අක්කරාඩි 770,000 ඕකේ වතුර තියෙනවා. මම ඉන්න මයිංගනේ සොරබර වැවේ තියෙන්නේ අක්කරාඩි 16800යි. මේකේ තියෙන අක්කරාඩි 770,000. කුඹුරු අක්කර 130,000කට වැඩිය වගා කරනවා. ලංකාවේ B20 කියලා නම් වෙන්නේ මේ අම්පාර දිස්ත්‍රික්කයේ B20. ජාතික B නිෂ්පාදනයෙන් 22.5% මෙතනින් අස්සන්න ගෙනත් දෙන්න පුළුවන් තැන. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? අද මේ ඔක්කොම අකාමකා දාලා තියෙන්නේ. මිරිදිය දීවර කර්මාන්තේ, කරදිය දීවර කර්මාන්තේ දෙකම තියෙන තැන මෙතන. ඔක්කොම සම්පත්තියදී ඇයි දුප්පත් උනේ? ඇයි නැති බැරි උනේ? මේ පාලකයෝ මේවා වැඩි දියුණු කළේ නැහැ. ඔබේ ඡන්දෙන් ගිහිලා උන් වැඩි දියුණු වුණා. උන් හොඳට දිව්‍ය ලෝකයට යන පාර හදාගත්තා. ජනතාව කබලෙන් ලිපෙන් ලිපෙන් පල්ලට වට්ටලා තියෙනවා අද වෙනකොට. අන්නේ තත්ත්‍ය ආපස්සට හරවන්න ඕනේ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. කල්පනා කරලා බලන්න ලෝකේ මේ වගේ සම්පත් තියෙන රටවල් බොහොම අතලොස්සයි තියෙන්නේ. ඇයි මේ වගේ රටක් මේ විදියට අගාදෙන් අගාදෙට වැටුනේ? තෙල් ටික නැතුව පෝලිමේ හිටියේයි, ගෑස් ටික නැතුව පෝලිං වල මැරුණේයි, කිරිපිටි නැතුව පෝලිං වල හිටියේයි, පොහොර ටික නැතුව වගාබින් අතෑරියේයි. නොමිලේ පොහොර දෙන්න එනවා කියලා වක්කඩෙන් නාම යෝජනා පත්‍රය අස්සම් කරගත්තා කියලා, කුරහන් සාටකේ කරේ දාගත්තා කියලා,
රුවන්වැලි මහා සෑය ගාව දිවුරලා කිව්වා නොමිලේ පොහොර දෙමි කිව්වා 69 ලක්ෂයක් ඡන්දේ වැටුණා. නොමිලේ පොහොර ලැබුණද? ඔය ඔක්කොම කියලා කිව්වා සෞභාග්‍යයේ දැක්ම එනවා කියලා. සෞභාග්‍යයේ දැක්ම එනෝ කියලා ප්‍රීතියෙන් ප්‍රීතියට පත් වෙච්ච කට්ටිය අම්පාරි උහර නාමල් ඔය පැතිහොල ඉව්වා ඡන්දීවර වෙච්ච ගමන් ඉව්වා කිරිබත්. හැදුවා කිරිබත්. කිරිබත් හදපු කාලේ හාල් කිලෝ එක රුපියල් 75යි 80යි. ඔන්න දැන් කඩෙන් කන කට්ටිය හාල් කනවා 230යි 240යි 300යි සෞභාග්‍ය කුස්සියට ඇවිල්ලා. සෞභාග්‍ය කුස්සියට ඇවිල්ලා. සීනි කිලෝ එක තිබුණ රුපියල් 80යි. දැන් ඒක පැන්න 400 පැන්න ගියා 300 පැනලා ගියා. පරිප්පු කිලෝ එක දුන්න රුපියල් 65ට කොරෝනා දවස් වල. ඒක දැන් 400 පැන්නා. අපේ ගමේ අත්තම්ම කෙනෙක් පාරට වෙලා ඉන්නවලු කඩමණ්ඩියට යන කෙනෙක් එනකන් අපේ පක්ෂේ සහෝදරෙක් යනකොට නවත්තලා කිව්වා පුතේ උඹ හන්දියට ද යන්නේ. ඔව් අත්තම්ම හන්දියට යන්නේ. මං අපේ දරුවෝ එනවලු අද කොළඹ ඉඳන් පොඩි උන් එක්ක දවල්ට කෑම ටිකක් හදලා දෙන්න ඕනි. සැමන් හුණ්ඩුවක් ගෙනත් දෙන්න බැරිද කියලා ඇහුවා. බැරි කමක් නෑ අත්තම්මා ගෙනත් දෙන්නම් කිව්වලු. එහෙනම් ගෙනත් දියන් කියලා චීත්තේ ගැටේ ලිහලා රුපියල් 100ක් දුන්නලු සැමන් එකක් ගේන්න කියලා. අපේ සහෝදරයා hina වෙලා කිව්වලු 100ට සැමන් නෑ අත්තම්මා කිව්වා. මනා කියන්නේ කොහමද බං? අපි පොහොට්ටුවට කතර ගැහුවම ගෝඨාභය මහත්තයා 100ට සැමන් දුන්නානේ ගිය මාසෙ. ගෙනෙන් 100ට සැමන් එකක් කිව්වා. 100ට සැමන් ගෙනින් කිව්වලු. ඒක දැන් ඉවරයි අත්තම්මා දැන් 100ට නෑ කිව්වලු. දැන් ගණන් වැඩි වෙලා තියෙන කිව්වලු. ආයම චීත්තේ ගැටේ ලිහලා තව රුපියල් 100ක් දුන්නලු. දැන් 200යි. 200 අරන් අපේ සහෝදරයා කියනවලු 200ටත් නෑ අත්තම්මා සැමන් දැන් 700ක් විතර වෙනවා කිව්වලු. අත්තම්මා පැනපු ගමන් අර රුපියල් 200 උදුරගෙන ආපහු චීත්තේ ගැටේ අරක අමුණා ගන්න ගමන් කිව්වලු එහෙනම් අපේ පොඩි උන්ට ඒ මාළු කන්න වෙන්නේ නෑ. ඡන්ද දීපු අරුන්ගේම මාළු තමයි දැන් කන්න වෙන්නේ කිව්වලු. දැන් ඔන්න රටට වෙලා තියෙන තත්ත්වය රටේ ජනතාවට තුන් වේල කන්න බැරි ආර්ථිකයක් හදලා රුපියල් 14ට 16ට තිබුණු බිත්තර ගෙඩිය දැන් ගිහිල්ලා තියෙනවා රුපියල් 50යි 60යි දක්වා ගිහිල්ලා තියෙනවා. රුපියල් 3ට තිබුණු මකන කෑල්ල රුපියල් 30ට ගිහිල්ලා. දැන් ලබන මාර්තු මාසේ ලංකාවේ දරුවෝ 45 ලක්ෂයක් ඉස්කෝලේ නව වාරයට යවන්න ඔබ පොත්පත් ගන්න ඕනි, බෑග් එක ගන්න ඕනි, සපත්තු ටික ගන්න ඕනි. 3ට තිබුණු මකන කෑල්ල 30ට ගියා. 10ට තිබුණු පෑන පැන්සල 40ට ගියා. 150ට තිබුණු කලකටු පෙට්ටිය රුපියල් 750ට ගියා. එක්සයිස් පොත තිබ්බනම් රුපියල් 30ට 40ට ඒක 200 පැන්නා. දැන් කොහමද රටක් ඉස්සරහට යන්නේ? දැන් කනවද ලෙව කනවද? දැන් ඉගෙන ගන්නවද වැළලෙනවද? දැන් බෙහෙත් ටික ගන්න බෑ. රෝහලේ බෙහෙත් ටික නෑ. ෆාමසියේ තියෙන බෙහෙත් ටික ගණන් ගිහිල්ලා. සෞභාග්‍ය ආවලු. කල්පනා කරලා බලන්න. නමට සෞභාග්‍ය පැමිණ තියන්නේ අභාග්‍ය බව තේරුම් අරගෙන මේ අභාග්‍ය සම්පන්න තත්ත්වෙන් රට මුදවා ගන්න මෙන්න මෙහෙයුමක් දියත් කළා තියෙනවා. ජාතික ජනබලවේගය එන්න අපිත් එක්ක දැත් අල්ල ගන්න රට මුදව ගන්න අපි සූදානම් ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. මෙතනින් මුදව ගන්න ඕනි. හැමදාම ජනතාව දුක් ගින්දරෙන් ගින්දරට පත්තු කරලා පත්තු කරලා තවත් තලන්න පෙලන්න පුළුවන් කමක් නැහැ. දැන් සමහරු ඉතින් ඉන්නවා රට වැටිලා ඉවරයි කියලා. නෑ නෑ වැටිලා ඉවර නෑ. මන් දැක්ක ටයිකෝඩ් දාගත්ත මහත්තුරු රනිල්ගේ 50 වෙනි නීතිඥ වෘත්තියට ප්‍රියසාදයක් තියෙන එකේ සමහරු කතා කරලා කියනවා මේ අතිගරු ජනාධිපතිතුමා ආවට පස්සේ ප්‍රශ්න ටිකක් විසඳුණා. දැන් තෙල් ටික පෙර පරිදි ලැබෙනවා. දැන් ප්‍රශ්නයක් නෑ කියලා. ඕ ඉතින් සල්ලි තියෙන යහමින් තියෙන උන්ට නම් ප්‍රශ්නයක් නැතුව ඇති. තාම පොහොර තියෙනවද? පොහොර ඇටේ නෑ. නොමිලේ පොහොර නෑ. ඒව දෙන්නේ සීමා සහිතව. පොහොර මිටිය රුපියල් 15,000යි 20,000යි 25,000ට ගිහිල්ලා. බෙහෙත් කුප්පියක් හොයාගන්න නෑ. බඩිරිඟු බීජ ටික හොයාගන්න නෑ. ඒව රුපියල් 8,000ට 9,000ට තිබුණේව දැන් 22,000ට ගිහිල්ලා. මේ ඔක්කොම උඩට ගිහිල්ලා තියෙන්නේ. කටිගෙන ප්‍රශ්නේ විසඳිලාලු. විසඳිලා නෑ. මොකක් දන්නවද වෙලා තියෙන්නේ? අපේ කතිකාචාර්යතුමා කීවා වාගේ දරුණු ලෙඩක් වැළඳුණා. ජනතාව පාරට බැස්සා. අරගල කළා. තෙල් පෝලිං වල ගහගත්තා. ගෑස් පෝලිං වල මැරුණා. පාලකව දන්නවා මොකද්ද කරේ කියලා? පාලකව ණය ගෙවීම අතහැරියා. දැන් රනිල් පිට රටින් ගත්ත ණය ගෙවන්නේ නැහැ. ණය ගෙවන්නේ නැති වෙනකොට මුදලක් ඉතුරු වෙනවා. ඒ මුදලෙන් තෙල් ටිකක් ගේනවා. පෙර මිලට දෙන්නේ නැහැ. දැන් ඒවා 300යි 400යි 100 ගානට තිබුණු තෙල්. ඒ තෙල් දෙන්නේත් යහමින් නෙවෙයි. දැන් ගහලා තියෙනවා කූපන් එකක්. ඒකට කියන්නේ QR කෝඩ් එක කියලා. ඔකර 77 70 තිබුණු කූපන් එක ඔය. අලුත් ක්‍රමයට නමක් දාලා QR කියලා. කූපන් එක දික් කරාම ත්‍රිවිල් එකට ලීටර් 5ක් ගහනවා. ඇමතියගේ කූපන් එක දික් කරාම මාසෙට ලීටර් 500ක් ගහනවා එක වාහනේට.
ඌට වාහන තුනක් තියෙන 1500ක් ගන්න. අපි පහෙන් දුවන ඌ 1500ෙන් දුවනවා. මෙන්න රටක් හදලා කල්පනා කරලා බලන්න. කූපන් එකට තෙල් දෙනවා. ගෑස් පැත්තක දැම්ම ගෑස් ගණන් ගියා. දරවලට මාරු වුණා. දැන් මොකද වුනේ? ඔන්න පෙරේද ප්‍රත්‍යක් ආවා. දැන් කඩවල් වලට ගිහලා බලන්න. දේශීය කිරිපිටි වල ගෑම් 450 පැකට් එකේ මිල වැඩි කරලා රුපියල් 175කින් පෙරේද වැඩි කෙරේ. දැන් 1150යි කිරිපිටි පැකට් එක. දැන් 1150යි. දැන් මේක වැඩි වුණාම ප්‍රශ්නයක් නැද්ද? ප්‍රශ්නයක් තියෙනවා. දැන් ওই බණ්ඩාරවල තාත්තා කෙනෙක් පහුගිය දවස්වල මට කතා කරලා කිව්වා මන්ත්‍රීතුමා වෙන කියන්නේ එකෙක් නැහැ. අපේ මේ නගරේ කිරිපිටි නැහැ. කොහෙන් හරි කිරිපිටි එවන්න බැරිද කියලා ඇහුවා. මං ගෝ ඉදින් දැන් mantri කෙනෙකුත් වෙයි මං පොඩ්ඩක් මාධ්‍යවත් කියලා බලන්නම් එතකොටවත් ඇයිද කියලා. අනේ පුතා කොහොම හරි කරලා එවන්න කිව්වා. මං ගෝ ඉදින් තාත්තා ඉදින් කිරිපිටි නැති එකේ තේක හට එකක්වත් බොන්න බැරිද කියලා. උඹ නම් කියයි කිව්වා. උදේට මල පහ කරන්න කිරි වීදුර නැතුව බෑ පුතා කිව්වා. දැන් සමහරුන්ට තියෙන ප්‍රශ්න. ඔම හුරු වෙච්ච අය ඉන්නවා. සමහර දරුවෝ උදේට පාසල් යන්නේ කාලා නෙවෙයි කිරි වීදුරෝ බීලා. සමහරු යන්නේ කිරි වීදුරෝ බීලා රාජකාරියෙන්. එහෙම හුරු වෙච්ච සමාජයක්. කිරිවල මිල ඉහළ යනවා. ඔන්න ගෑස් සිලින්ඩරේ මිල ඊයේ රාත්‍රියේ තීන්දු කරා කිලෝ 12.5 රුපියල් 250කින් වැඩි කරන්න තීන්දු කරා. 250කින් වැඩි කරන්න තීන්දු කරා. දැන් ආණ්ඩුවේ කැබිනට් එක තීන්දුවක් ගත්තා. විදුලි බිල නැවත වතාවකින් වැඩි කරන්න 170කින් වැඩි කරන්න තීන්දුවක් ගත්තා. 170කින් ජනවාරි සිට වැඩි කරන්න දැන් සාකච්ඡාවක් යනවා 170කින්. දැන් වැඩි කරපුවාම හදිද? ඈ? ඔය දැන් බස් එකේ අද කැසට් එකක් ගහලා තියෙනවා. බස් එකේ ගෙනියන බර වලට අනුව දැන් බරට මිලක් ගහන්න ටිකට් එකක් කඩන්න තීන්දුවක් කරන් තියෙනවා. දැන් ඔබට සාමාන්‍ය පාර්සල් ගෙනියන්න බෑ. මිරිකලා ගන්නවා. කූරලා ගන්නවා. ඔක්කොම බදු ගහලා ගන්නවා. මේ රට ඔබ තේරුම් ගන්න ඕනේ. දැන් මේක දේශපාලන ගිනි කන්දක් වාගේ රටක්. මේ දැන් ගිනි කන්ද විදාරණය වෙන්න පුපුරා යන ආසන්නව තියෙන්නේ. ගෝල්පේස් අරගලේ වෙලාවේ මේ මහා ගිනි කන්දේ දුර්වල පැලුමක් කරා ලාව ටිකක් එළියට ආවා මැයි 9 වෙනිදා. ලාව ටිකක් එළියට ආවා. ආපු වෙලාවේ අගමැති මහින්ද රාජපක්ෂ ගිහිල්ලා තිරිකුණාමලයේ කඳ උරක හැංගිලා යන්තම් බේරුණා. ඊළඟ මාසේ 9 වෙනිදා වෙනකොට තවත් කිපුරුමක් කරා ලාව ටිකක් ආවා. ඒ ඇවිල්ලා ඔන්න තවත් කිපුරුමක් වෙලා ගෝඨාභයලා බැසිල්ලා පැනලා ගිහිල්ලා ලෝකේ වටේ රවුමක් ගහලා ආවා. දැන් සමහරු අහනවා ගියාට ආවනේ කියලා. ඔව් එනවා. ඇයි? කපුට හැම තමයි. මයින හැම තමයි. දැන් කපුටෙක් එළවුවත් ඌ යන්නම යනවද? සෝෂෝ කිව්වත් ඌ ටිකක් ඈතට ගිහිල්ලා ආයි කුණට එනවා. ආයි කොමිස් හොයාගෙන එනවා. ආයි කාපුතන බලන්න එනවා. මයිනට යවන්න මයින යවන්න කෙලවලා බලන්න. මයිනා පහු එනවා. හැබැයි කපුටෝ, හැබැයි මයිනෝ අපි උඹලට සෝෂෝ ගාලා එළවන්නේ නැහැ. අපි ජාතික ජන බලවේගය දැලක් දාලා කවර් කරලා එකතු කරලා උඹලා කූඩු කරන්න අපි සූදානම් ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. නිකන් සූසු ගාලේ ලෝල වැඩක් නැහැ. ඔය රට වටේ ලෝක වටේ ගිහලා රටේ ධනෙන් කාලා බීලා හෝටල් වල නැගලා ආපහු ලංකාවට එනවා. මුන් එහෙමේ ලෝල හරියන්නේ නැහැ. දැල් ගහලා අල්ලලා මඳු ගහලා අල්ලලා අඟුඩ කොලේ දාන්න ඕනේ. බෝගම්බර දාන්න ඕනේ. වැලිකඩ දාන්න ඕනේ. එහෙම නැතුව මුන් මෙල්ල කරන්න බෑ. ඒකට මොකා සූදානම් නැතත් මේ රටේ මහජන ධනය සොරකම් කර ඒ ප්‍රබල හොරු ඔක්කොම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ අනිවාර්යම නීතිය ක්‍රියාත්මක කරන ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. ඒ හොරකම් කරපු සතයක් මෑරගෙනවා මේ රට හදන්න ගේනවා. හදන්න ගේනවා. සල්ලි නැහැ කිව්වොත් කාලා ඉවරයි කිව්වොත් තිරුපති යන යානෙට වියදම් වුණා කිව්වොත් ආ කමක් නැහැ මැද මූලන කුඹුර වෙන්දේසි කරලා ගන්නවා. කාල්ටන් එක වෙන්දේසි කරලා ගන්නවා. ඇයි? අපිත් ඉතින් ණය ගත්තම ගෙවා ගන්න බැරුණොත් අපෙන් දීපල වෙන්දේසි වෙනවානේ. ඒම තමයි එයාලගේ. එහෙම නැතුව කොහොමද කරන්නේ? එන්න දැන් මේ ගිනි කන්ද පුපුරන්න දෙන්න බෑ. මේ විදිහට රටක් හානි වෙන්න දෙන්න බෑ. ආපහු ජනතාව අරගලයට ගේනකොට දැන් අරෙන් දානවා රනිල් තග දානවා කොහමද දාන්නේ? පාරට බැස්සොත් බලාගෙනයි මං හිට්ලර් වෙනවා, මං අරක වෙනවා, මේක වෙනවා. අනේ ඔයාගේ ඔය නකුට ගහන දෙපරෙන් දාස්සේ අපි පහුගිය පළවෙනි දහස් ගානක ජනතාවගෙන් පටන් ගත්තා. ගාල්ලේ මහා දැවන්ත පෙළපාලියක් ගිහිල්ලා ජනතා විරෝධතා රැළිය පැවැත්වුවා. රට පුරාම මේ ආණ්ඩුව පළවා හරින අපි විරෝධතාවයේ පවත්තන වෙදිමුරේ පත්තු කරලා හමාරයි ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. එතන පාලකෝ හිතනවා නම් මොකා බය කළත් මේ ජාතික ජන බලවේගයේ බය කරන්න පුළුවන් කියලා. මොකා බය කළත් මේක බය කරන්න උඹට බෑ කියන එක අපි පාලකයන්ට අම්පාරේ නම් මතක් කරන්න සූදානම් ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. ඒකට ඊට මෙතන නෑ. ඒකට ඊට මෙතන නෑ. පාලකෝ තේරුම් ගන්න ඕන කම තියෙනවා. එහෙනම් දැන්
වර්තමාන මේ කූට්ටු වෙච්ච පාලකයන්ට දැන් තේරෙනවා එනකොට හොඳ නෑ කියලා. දැන් ඒ ඉඳ හතුර වගේ නයි මුගටි වගේ හිටපු කොළ කඳ උරයි නිල් කඳ උරයි එකට එකතු වෙලා ඇයි එකතු වෙලා තියෙන්නේ? ජාතික ජන බලවේගයේ ශක්තිමත් වෙන අදහස් ගණන් ලක්ෂ ගණන් ජනතාව මේක වට එකතු වෙනවා. එතන දැන් කතා කරනවා මස්සිනේ, රනිල් මස්සිනා කතා කරනවා රාජපක්ෂ මස්සිනාට, මස්සිනේ අපි දෙගොල්ලම එක්කහුව වෙලා රැකෙමු අරුන් එන්න හදන්නේ. ඒ හින්දා අපිට මේ බලය බන්දේසියේ තියලා දෙහි කියලා නම් හිතන්න එපා. මේ බලය ගන්න ඕනේ. මේක දෙන්නේ නැහැ. දැන් පෞගිය කාලේ අපිට ආව චෝදනාව ගෝඨාභය කිව්වලු රට බාර ගන්න කියලා. අනුරට අනුර බාර ගත්තේ නැල්ලු, සජිත් බාර ගත්තේ නැල්ලු, පැනලා බාර ගත්තේ රනිල් කියලා. ඔක පට්ට බොරුවක්. ඔක පට්ට බොරුවක්. ඔය රට බාර ගන්න කියපු වෙලාවේ අපි පාර්ලිමේන්තුවේ අපේ සහෝදරු තුන්දෙනා ඉන්නේ, හරිනි සහෝදරිත් එක්ක. අනුර සහෝදරයා මේ මාසේ 11 වෙනිදා මාධ්‍ය සාකච්ඡාවක් කියලා කිව්වා. හරි, අපි රට බාර ගන්න සූදානම්. අපිට මේක බාර දෙන්න මෙන්න වැඩපිළිවෙල කියලා ඉදිරිපත් කළා. අපි එම වැඩපිළිවෙල ඉදිරිපත් කරලා තියෙන අතරේ රාජපක්ෂලා රාත්‍රියේ එක්කහු වුණා ඒ කට්ටියේ කල්ලිය. එක්කහු වෙලා දැන් ওই වෙලාවේ සජිතුත් පස්සේ කිව්වා මමත් කැමතියි කියලා. දැන් මේ කල්ලිය එක්කහු වෙලා දැන් සාකච්ඡා කරලා තිනවා කාටද බාර දෙන්නේ. ඉස්සලම සාකච්ඡා කරාලු අනුරත් ඉල්ලලා තියෙනවා. අනුර සහෝදරයාට රටේම කැමැත්තකුත් තියෙනවා. ජනතාවගේ වැඩිම ප්‍රසාදයේ තියෙන අනුර කුමාර දිසානායක. එයාට දෙමුද? ඔක්කොම ඒකමතික තීන්දුව කළා තියෙනවා. දෙන එක භයානකයි. දුන්නොත් බෙල්ලට තොණ්ඩුව වැටෙනවා. අපේ පස්සෙන් පන්නනවා. හොරකම් අල්ලනවා. හිරේ විලංගුවේ වැටෙනවා. හොරකම් කරපු ධනෙ නැති වෙනවා. දේශපාලනේ ඉවර වෙනවා. හිරේ යන්න වෙනවා. එහෙනම් අනුරගේ නම කැපුවලු පළවෙනි පාරම. අනුර ඉවරයි. ඔය අතරේ ඩලසුත් ඉල්ලනවානේ. ඩලස් ගැන කතා කරාලු. මොකද අපේ පක්ෂේ මේක මේකත් ඉල්ලන මූට දෙමුද කියලා. එතකොට කතා කරාලු ඩලස් භයානකයි. ඇයි? ඩලස්ට දුන්නොත් එයා නායකයා වෙලා අපේ පක්ෂේ කට්ටිය එයා වටේ යනවා. එතකොට නාමල් කොල්ලට අනාගතේ පක්ෂ බලය ගන්න බැරි වෙනවා. එහෙනම් ඩලස්ගේ නමත් කැපුවලු. ඊළඟට කතා කරාලු සජිත් ප්‍රේමදාසට දෙමුද කියලා. සජිත්ගේ නම කතා කරනකොට කතා කරාලු මොනා වුණත් පතෝල වගේ තමයි, වැඩකුත් බෑ, කතා කරොත් මැටි කතා තමයි කියන්නේ, කරන්නත් බෑ. ඒත් මේක මොනා වුණත් විපක්ෂ නායකනේ. සාමාන්‍ය විපක්ෂ නායක ඊළඟට ආණ්ඩුවක් ගන්නවනේ. මේ නාමිකව හරි ජනාධිපතිකම දුන්නොත් ඒක ආණ්ඩුවත් අරගෙන නවතින්න පුළුවන්. සජිත්ගේ නමත් කැපුවලු. ඊළඟට කල්පනා කරාලු ඉතුරු වෙච්ච එක රනිල්. දැන් රනිල්ට මොකද මේක දෙමුද කියලා. දැන් කතා කරනකොට රාජපක්ෂරු කිව්වලු රනිල් හොඳයි. අපි එයාගේ හොරකම් ඇල්ලුවෙත් නෑනේ. එයා අපේ අල්ලනෙකුත් නැහැ. මහ බැංකු හොරකම අපි ෂේප් කරලා දුන්නා. එඳා රනිල් ආවොත් අපේ හොරකම් අල්ලනෙකුත් නැහැ. අනිත් එක රනිල්ට බලයකුත් නැහනේ. රනිල්ට පක්ෂෙකුත් නැහනේ. රනිල්ට පාර්ලිමේන්තු බලයකුත් නැහනේ. රූකඩයක් වගේ නටවන්න පුළුවන්. නාස්ලනුව දාගන්න පුළුවන්. සුදුස්සා රනි. ඔන්නෝමයි රනිල් දෝක දුන්නේ. මේක අනුර කුමාර සෝදයට දෙන්න මේකට කැමැත්තක් නැහැ. හැබැයි උඹලා අකමැත්ත තියාගනින්ලා එච්චර කල් යන්නේ නැහැ. අනුර කුමාර සහෝදරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ඔබේ කරකටමත් අතේ තියෙන කරකටමත් ජාතෙන් කතිරයක් ගහලා අනිවාර්යයෙන්ම අපි හදනවා හදනවා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරි. උන්ගෙන් මේ තනතුරු අපිට ඕනි නැහැ. මේක ඔබ අපි ගන්නෙ. එයාලා ගාව සල්ලි තියෙන්න පුළුවන්. එයාලා ගාව ත්‍රිවිධ හමුදාව අනදීලා ක්‍රියාත්මක කරවන්න පුළුවන්. එයාලා ගාව මාධ්‍ය බලය තියෙන්න පුළුවන්. ඔය ඔක්කොම බලය තියෙද්දි තමයි ජනතා බලේ හමුවේ මහින්ද රාජපක්ෂට තිරිකුණාමලේ හැංගෙන්න උනේ. ඔය ඔක්කොම බලේ හමුවේ තමයි ගෝඨාභය රාජපක්ෂට පස්ස දොරෙන් පැනලා ලෝකෙ වටේ රවුම් ගහලා ලංකාවට එන්න උනේ. ඔය ඔක්කොම බලේ තියෙද්දි තමයි මොළහතක් තිබුණා යයි කියපු බැසිල් රාජපක්ෂට රට අතෑරලා යන්න උනේ. අන්නේ සකලවිධ ජනතා බලය මේ වෙනකොට කේන්ද්‍රගත වෙලා තියෙන වෙන කාගාවක් නෙවෙයි, ජාතික ජන බලවේගයේ වටා කියන එක අපි උන්ට මතක් කරන්න කැමති ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරි. එහෙනම් මේ ගේම අපිට ගහන්න පුළුවන්. එහෙනම් අපිට තියෙනවා විශාල කාර්යභාරයක් මෙහෙම. මේ රට මේ තත්ත්වෙන් ගොඩ ගන්න ඕනි. ඒක ඔබට අපිට කරන්න පුළුවන් කියන එක අපි තේරුම් ගන්න කියලා මම ආදරෙන් මතක් කරන්න කැමතියි. මේක අපිට කළ හැකි කාර්යයක්, කළ යුතු කාර්යයක් කියන එක අවධාරණය කරන්න කැමතියි.